ජයගමු ශ්‍රී ලංකා ජූනි 7 සහ 8 මැක්කේස ක්‍රීඩාංගණයේදී. සුබ දැසනක් ආසියලුම දිනාට මිත්‍රවරුනි, අද ගොඩක් දේවල් කතා කරන්න, එක ප්‍රශ්නයයි උත්තර දෙන්න තියෙන්නේ. පසුගිය දවස්වල මම මාධ්‍යයට කරපු ලන්ද ප්‍රකාශයක් අනුව විවිධ පුද්ගලයන් විවිධ දේවල් කතා කරා, උද්ඝෝෂණ පවත්වනවා කිව්වා, ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න කටයුතු කරනවා කිව්වා, මේ වගේ විවිධ විවේචනයන් සිදු කරා. ඒ සියල්ලටම මම හිතන්නේ මගේ පිළිතුරෙන් පිළිතුරු ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. මිත්‍රවරුනි, මම කිසිම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයක් කරලා නැහැ. මම කරපු ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට එකඟව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍ය අත්හැල නොහැක්කේය. පරමාධිපත්‍ය පාලන බලතල මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුළත්ය. මේ පිළිබඳ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළවන පරිච්ඡේදයේ 4 යටතේ ජනතාව, රජය සහ පරමාධිපත්‍ය යටතේ මනාව විශ්ලේෂණය කර ඇත. මේ යටතේ පළමු පරිච්ඡේදයේ අංක 4 අයන්න සහ ආයන්න ව්‍යවස්ථා යටතේද පරමාධිපත්‍ය ක්‍රියාත්මක වීමේ නීත්‍යානුකූල ස්වභාවය මනාව පැහැදිලි කර ඇත. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 පරිච්ඡේදයේ 86 වගන්තිය යටතේ ජනාධිපතිවරයාගේ මතය අනුව ජාතික වැදගත්කමකින් යුක්තයයි ඔහු සලකන්නා වූ, ඔහු කියන්නේ ජනාධිපතිවරයා සලකන්නා වූ යම් කාරණයක් 85 ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කළ හැක්කේය ලෙස දක්වා ඇත. ඊට අමතරව 87(1) ව්‍යවස්ථාව සහ 87(2) ව්‍යවස්ථා යටතේද මේ පිළිබඳව විශ්ලේෂණය කර ඇත. එහි අයන්න ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරාපත් කරගනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින්ද ජනමත විචාරණයකදීද ජනතාව විසින්ද ක්‍රියාත්මක කළ යුත්තේය. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන අන්දමට. මීට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85 ව්‍යවස්ථාවේ මේ පිළිබඳව සඳහන් වෙනවා. ඒ සඳහන් වෙන්නේ 86 ව්‍යවස්ථාව ජනාධිපතිවරයාගේ මතය අනුව ජාතික වැදගත්කමකින් යුක්තයයි ඔහු සලකන්නා වූ යම් කාරණයක් 85 ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කළ හැක්කේය. ජනාධිපතිවරයාගේ මතය අනුව එක ජාතික වැදගත්කමකින් යුක්ත කාරණයක් නම් ජනාධිපතිවරයාට පුළුවන් ජනමත විචාරණයකින් ජනතාවගේ මතය විමසන්න. 87(1) ව්‍යවස්ථාව සෑම ජනමත විචාරණයක්ම මැතිවරණ කොමසාරිස්වරයා විසින් පැවැත්විය යුතු අතර ඔහු විසින් එහි ප්‍රතිඵලය ජනාධිපතිවරයා වෙත දැනුම් දිය යුත්තේය. 87(2) ව්‍යවස්ථාව ජනමත විචාරණ මගින් 50 කෙටුම්පත් සහ ජාතික වැදගත්කමකින් යුත් කාරණා ජනතාව වෙත ඉදිරිපත් කිරීම සඳහා වූ කාර්ය විධානය පිළිබඳ සහ එවැනි ජනමත විචාරණයකදී භාවිතා කළ යුතු ඡන්දහිමි නාමලේඛන පිළිබඳ සියලු කරුණු සඳහාද ඒ හා සම්බන්ධ වැරදි නියම කොට දැක්වීම හා ඒ වැරදි සඳහා වූ දඬුවම් නියම කොට දැක්වීම සඳහාද ඊට අවශ්‍ය හෝ අනුසාංගික වෙනස් සියලු කරුණු සඳහාද පාර්ලිමේන්තුව විසින් නීති පැනවීමෙන් විධිවිධාන සැලැස්විය යුත්තේය. මම කිව්වේ ජනමත විචාරණයක් හා පාර්ලිමේන්තුවේ කාර්යභාරය. ඉතින් ඒක එන කාරණා දෙකම ව්‍යවස්ථාවට පටහැනිත් නැහැ, ප්‍රජාතන්ත්‍ර විරෝධීත් නැහැ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන අන්දමට මම සඳහන් කරන්න කැමතියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදනයක් ගැන තමයි මම එදා ප්‍රකාශ කළේ. අරගලයෙන් පස්සේ ජනාධිපතිතුමා රටබාර අරගෙන මේ වෙලාවේ කරගෙන යන වැඩපිළිවෙල ගැන රටේ බහුතරයක් ජනතාවගේ විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. ජනතාව තුල පවතින ඒ මතය තමයි මා ඔබට ප්‍රකාශ කළේ. අනෙක් පැත්තෙන් 2027 දී අපට විශාල ණය ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා. ඒ වගේම ණය ගෙවලා ඉවරෙන්ලා සංවර්ධන වැඩ කටයුතු වලට තවත් ණය ගන්නට සිදු වෙනවා. ඒ වෙනුවෙන් රට පෙළගස්වන කාලය තමයි මේ ලැබිලා තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ප්‍රමුඛස්ථානයේ දිය යුත්තේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමටයි. ඇතැම් පක්ෂ මා ඉදිරිපත් කළ මතයට විරුද්ධ වෙන්න පුළුවන්, මට බනින්න පුළුවන්. නමුත් මම ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ දේශපාලන පක්ෂ ලෙස
එක මතයකට පැමිණ දැන් කරගෙන යන ක්‍රියාත්මක කරන ආර්ථික වැඩපිළිවෙල ඒ ආකාරයටම ඉදිරියට ගෙන යාමට සූදානම්ද කියන කාරණය ප්‍රකාශ කරන ලෙස මම අනිත් දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා. මේ වැඩපිළිවෙල පිළිගන්න කැමැද්ද? මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනද කියන එක කරුණාකරලා රට ප්‍රකාශ කරන්න. මා විචේතන කර කර හිටියට වැඩක් නැහැ ඉතින්. ඒකේ මේ ප්‍රශ්නෙකටවත් විසඳුම් හම්බෙන්නේ නැහැ. මම දේශපාලන පක්ෂවලින් විමසන්නේ එහෙම එකඟතාවයක් ඇති වුවොත් ඉදිරියටත් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවට ජනතා විශ්වාසයක් ගොඩනගෙන ඒක වැරදිද කියලා මම අහනවා. රට ආපස්සට යනවා වෙනුවට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලට සියලු දෙනා ගෙන ඒමටයි මට අවශ්‍ය වෙලා තිබුණේ. අද ගෙන යන වැඩපිළිවෙල වෙනස් කළොත් කලින් පැවති අඩියටම රට ඇදගෙන වැටෙනවා. ඒ තත්ත්වයට යන්න පුළුවන් කැමති යන්න කවුරුත්ම කැමති නැහැ. එහෙමනම් මේ ගෙන යන වැඩපිළිවෙල එලෙසම පවත්වාගෙන යන බවට එකඟත්වයට පැමිණ අපි ජනාධිපතිවරණයට යමු. මං කිව්වේ දායකයි. මේ යන පිළිවෙල වෙනස් කරොත් නැවතත් රට කඩම් වැටෙනවා. නැවතත් 2022 මාර්තු මාසයේ විතර වෙනකොට ඇති වෙලා තිබුණ තත්ත්වය පෝලිං යුගය අත්‍යවශ්‍ය භාණ්ඩ හිගය මෙන්න මේ වගේ ඉතා අසීරු තත්ත්වයට මේ රටේ ජනතාව වැටෙනවා. ඉතින් ඒ තත්ත්වයට යන්න ඉඩ දෙනවද? එහෙම නැත්නම් රට ශක්තිමත් කරලා ඉවරලා ජනාධිපතිවරණයකට යනවද? මේක තීන්දුව කරන්න තියෙන දේශපාලන බග. රට ආදරයක් තියෙන දේශපාලන පක්ෂා පුද්ගලයෝ ඉන්නවා නම් රට ගැනත් ජනතාව ගැනත් හිතලා ඉදිරියට කටයුතු කරන්න ඕන. එහෙම නැත්නම් තමන්ගේ කලදුටු කල වලහිය කරන බලයට ගුණ ගැනීමට පමණ පෙරතකමින් දඟලන කට්ටිය ඉන්නවා නම් අන්න අර කෙටි මාර්ගවලින් වෙනත් මාර්ගවලින් ගමන් කරල් කවන්නේ රට ගැන හිතන්නේ නැතුව. එයයි මට මේ ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවය වුණේ. මේ ගැන කතා නොකර පක්ෂ හා මාධ්‍ය සති ගණනාවක් තිස්සේ විවාදයක එල්ලී සිටිනවා. එයින් වෙන අමුතු යහපතක් නැහැ. රට ගොඩනැගීමට ගෙන යන වත්මන් වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බවට එකඟ වෙමු. දේශපාලන පක්ෂවලින් මම ඉල්ලන්නේ මේ ගැන ප්‍රකාශයක් කරන්න. ඊට පස්සේ ජනාධිපතිවරණයකට යමු. ජනතාව බලාපොරොත්තු වෙන දේ තමයි මම කිව්වේ. මොකද ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙල වෙනස් වෙයි කියලා ජනතාව තුළ සැකයක් තියෙනවා, බයක් තියෙනවා. ඒ වෙනුවෙන් තමයි මම කතා කළේ. මේ ටික තමයි මට කියන්නට අවශ්‍යතාවය වුණේ. මම උත්සාහ කළේ රටේ සියලු පක්ෂ එකතැනකට ඇවිල්ලා රටේ ජනතාව ගැන හිතලා මේ ආර්ථිකයේ නැවත වැටෙන්න දෙන්නේ නැතුව මේ රට ඉදිරියට ගෙන යාමට හැම දිනම එකඟ වෙමු. ඒ වගේම මම මේ යෝජනාව කළේ ජාතික ජනබල වේගයේ නායක අනු කුමාර දිසානායක මහත්මයාටත්, ඒ වගේම සජිබ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාටත්. මම ඉල්ලුවේ සජිත් ප්‍රේමදාස මහත්මයාගෙන් මේ යෝජනාව කරන්න, අනු කුමාර දිසානායක මහත්තයාගෙන් මේ යෝජනාව ඉස්තිර කරන්න කියලා. හැබැයි මට පේනවා සජිත් ප්‍රේමදාස මහත්මයාත් ජාතික ජනබල වේගයේ නායක අනු කුමාර දිසානායක මහත්මයාත් ඒකට විරුද්ධ තත්ත්වයක් නැහැ කියලා. මොකද අද වෙනකන් සජිත් ප්‍රේමදාස මහත්තයාත් අනු කුමාර දිසානායක මහත්මයාත් මේට විරුද්ධව වචනයක්වත් කියලා තියෙනවා මට ඇහුනේත් නැහැ, මම දැක්කෙත් නැහැ. මම විශ්වාස කරනවා මේ රට ගොඩනගන වැඩේට නම් මම ගෙනාපු යෝජනාවට ඒගොල්ලන්ගේ විරුද්ධතාවයක් නැහැයි කියලා. බොහොම ස්තුතියි. දැන් ඔබතුමා මේ කිව්වේ මේ පක්ෂවලට මතය ප්‍රකාශ කරන්න කිව්වේ ඡන්දයක් තියෙනවද නැද්ද කියන කතාව නෙමෙයි. මේ ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙල අනුමත කරනවා නැද්ද කියන එක. ඔව් මම ඒ සරි යෝජනා කරේකනේ. මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න ඕන. මේ වැඩපිළිවෙල කඩකප්පල් වෙනවා ඔය කියපු කාරණේට කියොත් එහෙම. ඉතින් ඒක නිසා වැඩපිළිවෙල කඩකප්පල් නොකර ඉදිරියට ගෙනින්චොත් රටේ ආර්ථිකයේ ශක්තිමත් වෙතියි. එහෙම නැත්නම් නැවත රට අර 2022 තන්ට වැටේ. වැටුනොත් පීඩනයටපත් වෙන්නේ මේ රටේ ජනතාව. දැන් මේ පක්ෂ ඔබතුමාගේ ප්‍රකාශයෙන් පස්සේ කතා කරේ මේ මෙන්න මැතිවරණ නවත්තන්න යනවා, මැතිවරණ නවත්තන්න කියලා. ඔබ කියන්නේ ඒක අනුකූලයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කියන එක. මම පැහැදිලිව මම කිව්වේ වගන්ති යනවා ඔබට පැහැදිලි ඇති. මම ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිටපත්තිය කරගෙන ආවෙත් අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව තමයි කතා කරලා තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කිසිදු වන්දමක පටහැරෙනවා මම වචනයක්වත් කතා කරලා නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න මම කතා කරලා නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන මැතිවරණ තුනයි. එකක් ජනමත විචාරණය, අනිත් එක ජනාධිපතිවරණය, අනිත් එක පාර්ලිමේන්තු මැතිවරණය. එතකොට ජනමත විචාරණය කියන්නේ ප්‍රබලවම ජනතාවට බලපාන ඡන්දයිතිය. ඉතින් ඒක ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී නම් ජනමත විචාරණයක් තියන්න කියන්නේ. ඉතින් එහෙම නැති කිසි ගැටලුවක් නැහැ. ඔය යෝජනා පාර්ලිමේන්තුවට ගෙනල්ල ඉවරලා රටේ ආර්ථික රැක ගන්න මේ රට ගැන කල්පනා කරනවා නම්, ජනතාවගේ අනාගතය ගැන පහසුව ගැන කල්පනා කරනවා නම් ඔය තීන්දුවට යන්න පුළුවන්. ජනාධිපතිවරණයකට යන වියදමයි ජනමත විචාරණයකට යන වියදමයි කොහොමද ඔබතුමා සංසන්දනය කළා දිනවද? මොකද්ද එතකොට හොඳ මේක? සර් සමාන යෝජනාකට ජනමත විචාරණයකට යන්න තියෙන්නේ ජනාධිපතිවරණයට එහෙම යන්න පුළුවන්. ඔගිය සරත ප්‍රශ්නයක් මම උත්තර දුන්නා. මෙතන අදත් ඒ උත්තරේ දෙන්න.
ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන අපේක්ෂක සංඛ්‍යාව වැඩි, ඡන්ද සලකුණු ප්‍රමාණය වැඩි, ඊට පස්සේ මුද්‍රණ ප්‍රමාණය වැඩි. මේක ජනමත විචාරණයකදී යන්නේ ලාංඡන දෙකයි, ඔව්ද බෑද? එතකොට පාර්ශව දෙකයි, අරක පාර්ශව ගොඩයි. ගුවන් කාලයේ මාධ්‍ය උනත් දෙන්න ගියත් ඒත් කාලය වැඩි. ඉතින් මේ බලනකොට සාපේක්ෂක ජනමත විචාරණයට ලක්ෂයක් යනවනම් ජනාධිපතිවරණයට ලක්ෂ 100ක් යයි. දැන් ඔබතුමා කිව්වේ කලින් කිව්වේ මේ ඡන්දයක් නොතියා අරගෙන යන්න පුළුවන් කියන එක. එතකොට අද විවස්ථානුකූලව ව්‍යවස්ථාවේ තියෙන කරුණු වගන්ති පෙන්නලාම කිව්වේ ඡන්දයක් නොතියා ඉස්සරහට යමු කියන කාරණාව නේද? නෑ, මාධ්‍යනොත් ඒ වගේම විවිධ උදවියත් මේ ඒ කරපු ප්‍රකාශත් ඉතින් මාධ්‍ය ආයතනවල වැරදනේ නෙමෙයි මම මේ පෙන්නන්නේ. මාධ්‍යට විවිධ උදවිය මාධ්‍යට කිව්වේ මේක ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ඡන්දසිතියන් අකුලන ඔය කතන්දරට යන්නේ කිව්වේ. ඉතින් මම පෙන්නලා දුන්නේ මම ව්‍යවස්ථානුකූලව කටයුතු කරලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදීව මම කටයුතු කරලා තියෙන මම ක්‍රියා කරලා තියෙන ප්‍රකාශ කරලා තියෙන. සමහරු පසුගියදා කිව්වා ඔය ඔය රංගේ බණ්ඩාරගේ කටින් පිට වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ හඬ කියලා. ඒක ඔබතුමා කිව්වද එදා ඔබත් හිටියනේ ඵලින් මාධ්‍ය සාකච්ඡා තියෙනවා රනිල් මහත්තයාව නෑ වෙදෙන්න. මමයි ඇවිල්ල මගේ මේ පිළිබඳ මා රටේ මම මහ පොළොවේ ජීවත් වෙන දේශපාලඥයෙක්. ඔබට පේනවා සිරිකොතර නිතර මාධ්‍ය සාකච්ඡා වලට එනකොට කොපමණ ජනතාවක් දවසකට මෙතන ඇවිල්ලා මුණ ගැහෙනවද කියලා. ඒ වගේම මම රටේ හැම දිස්ත්‍රික්කයකම හැම මැතිවරණ කොට්ටාසයකම ඇවිදින මේ චරිතයක්. ඉතින් මිනිස්සු මාත් එක්ක බොහොම සමීපයි. මට මහජනය කියන ව්‍යාපාරික ප්‍රජාව කියන ඒගොල්ලන්ට බයක් තියෙනවා මේ යන තත්ත්වෙන් නැවත මේ වැටෙයිද. මොකද ඉන්නේ කයනායකලා වැඩෝ නෑ මෙතන. වැඩ වැඩකාරයෝ ඉන්නවා නම් 20 22 පැනලා දුවන්නේ නෑ, බාර ගන්නවා. බැරින්ද තමයි කටි පැනලා ගියේ. බය නැතුව වැඩපිල්ලක් තියෙන මිනිහා තමයි බාරගත්තේ. දැන් ඒ මිනිස්සුගෙන් මේක මේ මැතිවරණයට ගිහිල්ලා යම් ප්‍රශ්නයක් ඇති වුණොත් එහෙම රටේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒකයි රටේ ජනතාව කිව්වේ දෙයිනේ කියලා කාලා ඇඳලා ඉන්නවා. තමන්ගේ වැඩ කටයුතු ටික කරගෙන යනවා. ව්‍යාපාරික ප්‍රජාව බය නැතුව ව්‍යාපාර ටික කරනවා. බැංකුවෙන් පොලිය අඩු වෙලා තියෙනවා. ණය මුදල් ගන්නකොට මේකට සහනය ලැබිලා තියෙනවා. මේ වගේ අපනයන වලට සහනයන වලට බාධා නැති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට දිගටම මේ තත්ත්වය පවත්වාගෙන යන්න බැරි වෙයි කියන බයක් තියෙනවා. ඉතින් ඒ බය අපිට ජනතාව මාර ප්‍රකාශ කරා. ඒ නිසා තමයි මම ජනතාවට රටේ දේශපාලන පක්ෂ වලටත් යෝජනා කරේ. රටේ ජනතාවටත් දැනුවත් කරේ මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යනවා නම් මෙන්න මේ ක්‍රමවේදය. එහෙම නැත්නම් ආපහු අමාරු වැටෙන්න ඕන නම් අර 2019 ගෙනාව වගේ ජනාධිපතිවරයෙක් ගෙනා ගන්න ඕන නම් රට ව්‍යාකූල කර ගන්න ඕන නම් අනිත් තීන්දුවට යන්න පුළුවන්. ඉතින් මම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගිනි තියන්නවත් පුච්චන්නවත් මේ ලැස්ති කරලා කතා කරලා නැහැ මම. දැන් විපක්ෂයේ කෙසේ වෙතත් දැන් ඔබතුමාලත් එක ආණ්ඩු කරන පොදු ජන පෙරමුණ. එතකොට අගමැතිවරයාත් මේ සම්බන්ධව ප්‍රකාශයක් කළා. ඔවුන්ගේ විරෝධයක් නැදී නොවුන එකඟ නැහැ ඔබතුමාගේ යෝජනාවට. ඉතින් කොහොමද ආණ්ඩුව ඉදිරියට අරගෙන යන්නේ? ඉතින් ඔබලගේ මාධ්‍ය ආයතන වලින් මොකද්ද කිව්වේ? මම කියපු කාරණා ටික කිව්වා. ගිය සැරේ මම මාධ්‍ය කරපු මගේ ප්‍රකාශය සම්පූර්ණව දාන්නකෝ. ඒගොල්ලෝ දන්නේ අර ඔයගොල්ලෝ දාපු චුට්ට විතරයිනේ. එතන යට දැක්කේ අපි ලියලා හරි නැහැ. අන්න මං ගාව තියෙන සම්පූර්ණ ප්‍රකාශය මං ඔන්න ප්ලේ කරන්න සම්පූර්ණ ප්‍රකාශය ගිය සැරේ කරපු ප්‍රකාශය. මං හේතු කාරණා කියලානේ මේ ප්‍රකාශ කරේ. ඔබ පොරොන්දු වෙනවද මට මම ඒක දැන් නැවත සම්පූර්ණ එක ප්ලේ කරලා පෙන්නුවොත් හරි, නැත්නම් මම ඒ ප්‍රකාශය කරත් එම සම්පූර්ණ ප්‍රකාශය මේ රට ඉදිරිපත් කරනවා කියලා. එහෙම නැත්නම් ඔබ පිළිගන්නවද 2022 තිබුණ තත්ත්වෙ මේ රට දැන් හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා කියන එක ඔයගොල්ලෝ පිළිගන්නවද? මම කියන එක නෙමෙයි ඔයගොල්ලෝ පිළිගන්නවද කියලා. ඒ කියන්නේ අගමැතිතුමා පිළිගන්නේ නැහැ. නෑ, අගමැතිතුමා නොපිළිගැනීමක් කරේ නැහැ. අගමැතිතුමාගේ ඇහුවේ ඔයගොල්ලෝ ඡන්ද කල් දාන ප්‍රශ්නයක් විතරයි. මම බලගෙන ගහ ප්‍රශ්නේ මාධ්‍යයේදී. ඒගොල්ලෝ ඇහුවේ නැහැ මේ රටේ ආර්ථිකය කඩන් වැටෙන්න හේතු වෙලිද? එහෙම වුණොත් එහෙම මොකද වෙන්නේ? ඒ ප්‍රශ්නේ ඇහුවේ නැහැ නේ. එමේ හේතු අහන්න පුළුවන්ද කෝට්ටේ කණ්ඩායම අහන්න මාරුන්නේ. දැන් සාගර කාර්ය සම්මාත්‍යත් මේ ඔබතුමාගේ ප්‍රකාශයට විරෝධය පාලා තියනවා. නෑ, එහෙම ඡන්ද නොකිය තියන්න බෑ. එහෙම වුණොත් අපි ආණ්ඩුවට දෙන සහය ඉල්ලාස් කර ගන්නවා කියලා. ඒ කියන්නේ තුමාවත් ආණ්ඩුක ව්‍යවස්ථාවේ වෙටික කියවල නෑ කියන එක තියෙනවා. නෑ, එතුමාටත් ඉදිරිපත් කර ප්‍රශ්න යනවනේ උත්තර දීලා ඇත්තේ. මම දා මගේ ප්‍රකාශයේදී කියපු කරුණු චුට්ටක් නැතුව පුළුවන් නම් කරුණු ටික අද දාන්නු. අදරය පළවෙනි මම ඔයගොල්ලන්ගේ අද මේ ප්‍රවෘත්ති විකාශන වලදී සම්පූර්ණ කතාව දාන්නු. මම අදරයට සජීවී මාධ්‍යයට යනවා. මම එතනින් කියන්නම්කෝ කතාව. එතකොට ඒ මාධ්‍යයෙන්වත් බලන කෙනෙකුට අහගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම මේ සියරම කට්ටිය වණිග පා ගත්තා. ඒක උනාද? නේද ඔයගොල්ලෝ? නේද ඔයගොල්ලෝ? ඔයගොල්ලෝ මම 100ක් කියපුවාම ඔයගොල්ලෝ දෙකක් දැම්මා. ඉතින් ඉතුරු 98 මිලිය කවුරුවත් දන්නේ නැහැ. මාචානේ දන්නේ නැහැ. ඒක ආර්ථිකය වැරදිලා ගිහින් තියෙන. ඉතින් පොඩි කෑල්ලක් විතරනේ. ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ ඔක්කොම දාගන්න බැරි බව මම දන්නවා. නැවත ඔයගොල්ලෝ දාපු කෑල්ල
චන්ද කල්දාන කල්ලක් දැම්බි. මධ්‍යයතන වලින් ප්‍රචාරය කරපු අන්දමට මිනිස්සු පිළිතුර දීලා ඇති. අවසාන අග්‍ර ප්‍රතිඵල විදිහට බලාපොරොත්තු වෙනවට ඡන්දයක් නොතිය ඉස්සරහට යන්න රටේ මිනිස්සු බලාපොරොත්තු වෙනේ. රටේ ජනතාව බහුතරයකට දෙනෙක්ව ගැන කතරන්නේ. දැන් මේ ගැන කවුද කතා කරේ? දැන් මේ සතිය 30 මාධ්‍ය දිගටම මේක අදගෙන ආවනේ කතා කරානේ. කවුද දේශපාලන මේ පක්ෂවල උදවිය කතා කර ඇරෙන්න? ඡන්ද බාස්ලා ටික කතා කර ඇරෙන්න? ඡන්ද දායකයෝ කවුද ගැන කතා කරේ? ඒ සිල්කොති ඉස්සර විරෝධය කරේ. ආව හත් දිනක ආවා. පොඩි සල්ලනේ අදත් එනවා කියලා අදත් ඉද මම දැක්ක සමාජ මාධ්‍ය තුල ලොකුවට ප්‍රචාරයක් ගෙනිනවා අදත් එන්නේ කියලා මම දැන් මෙතෙන් දෙන ගන්න කවුරුත් ඇවිල්ලා හිටියේ නෑ. ඒගොල්ලන්ට ඕන තරම් ඇවිල්ලා උද්ඝෝෂණය කරන්නත් බලන නිදහස දෙන එක කිසි ප්‍රශ්නයක්වත් නෑ. මට කියන්න ඔක ඒක නෙමෙයි ප්‍රශ්නේ. දැන් මේ කතාව කරා ඡන්ද සිතියන් අකුල්නවා කියලා මිනිස්සු කිව්වා. ඔය දැන් ඔබ කියපු කණ්ඩායම ඔක්කොම මේ විරුද්ධයි කිව්වා මේකට. ප්‍රජාතන්ත්‍රවාදී විනාශ වෙනවා කිව්වා. දැන් මට කියන්න හම්බන්තොට කවුද එලිට බැල මේකට විරුද්ධව කතා කරේ? ගාල්ලේ කොහෙද කතා කරේ? මාතර කොහෙද කතා කරේ? මහනුවර කොහෙද කතා කරේ? නුවරඑළිය කොහෙද කතා කරේ? යාපනේ කොහෙද කතා කරේ? වවුනියාව කොහෙද කතා කරේ? ත්‍රිකුණාවලේ කවුද කතා කරේ? ආ පුත්තලමේ කවුද කතා කරේ? කුරුණෑගල කවුද කතා කරේ? මට කියන්න මොන දිස්ත්‍රික්කයේද ජනතාව මේකට විරුද්ධ වෙලීට ඇවිල්ලා තියෙන්නේ? රටේ මිනිසුන්ට ඡන්දයක් ඕනේ නැහැ මහත්මේ මේ වෙලාවට. රටේ මිනිසුන්ට ඕන වෙලා තියෙන්නේ තමන්ගේ එදිනදා ජීවිතේ කරදරයක් නැතුව ඉදිරියට ගෙන යාම. ඒකයි මිනිසු මේවා කිව්වට කලබල වෙන්නේ නැත්තේ. මිනිස්සු ඉතිහාසයේ ඉඳලා අදිනකම් බලලා තියෙන්නේ බඩ ගැන තමන්ගේ ජීවිතය ගෙන යාම ගැන මිස වෙන වෙන දෙකවල් නෙමෙයි. අවස්ථා දෙකයි මිනිසු මේ 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 ඔයගේ වාතාවරණ ආපුහම රටේ මේ මේ බලය වෙනස් කරන්න කටයුතු කරලා තියෙන්නේ. එකක් තමයි ඩඩ්ලි සෙන්නාගේ මහත්තයා හාල් තේරු දෙක කපපු වෙලාවේ හර්තාලේ කරන ඩඩ්ලි මහත්තයා ගෙදර යවුවා. දෙවෙනි එක කණ්ඩ බොන්න නැතුව ගියාම ඒ පීඩනයත් එක්කලා ගෝඩාවේ මහත්තයා එළවලා දාන්න කටයුතු කරා. ඔය අවස්ථා දෙක විතරයි ඉතිහාසෙ ඉඳලා ශ්‍රී ලංකාවාසී ජනතාව විප්ලව කරලා තියෙන්නේ. පාලකයන් එළවන්න කටයුතු කරලා තියෙන්නේ. මිනිසුන්ට ඕන සහනදායීව වැදගත් ජීවත් වෙන මිනිසුන්ට ලොකු බයක් තියෙනවා. මේකේ කෙනා ගෙනියන ප්‍රචාර අනුව රනිල් වික්‍රමසිංහ මහත්මයා නැතුව මේ පාලනේ මේ යන ක්‍රමවේදයෙන් නැතුව වෙන ක්‍රමවේදයකට ගිහිල්ලා ආපහු අපිට අර 20/22 වෙච්ච තැනට යන්න වේවි කියලා අන්නේ බයි මිනිසුන්ගේ තියෙන. ඒකයි මිනිසු කියන්නේ. මේ මිනිසුගෙන් තමයි මම මේ ටටර කිව්වේ. දැන් ඔබතුමා දැන් ඕක ප්‍රායෝගිකව කරගන්න නම් දේශපාලන පක්ෂ ප්‍රබල තියෙන දේශ අනිත් දේශපාලන පක්ෂ අතර එක්ක සාකච්ඡා කරන්න ඕන. නැත්තම් හම් වෙලා මොකක්ද හරි පාර්ලිමේන්තුවේ හරි එකඟතාවයකට එන්න ඕන. ඒ එකඟතාවයට එන්නේ කවුද? ඔබතුමාද සාකච්ඡා කරන්නේ නැත්නම් ජනාධිපතිතුමාද? අපි කෘත්‍ය අධිකාර මණ්ඩලයේදී පාර්ලිමේන්තු කණ්ඩායම පත් කරන්න කටයුතු කරා වජිරාභිවර්ධන මැතිතුමා, ඒ වගේම සුරේෂ් පඩිවෙල් මැතිතුමා, හරිම් පරණ්ඩු මැතිතුමා, මනුස නායකකාර මැතිතුමා සහ රංජිත් මද්දු මණ්ඩාර මැතිතුමාගෙන් සමන්විත අපේ පාර්ලිමේන්තු කණ්ඩායම පත් කරන්නට අපි කටයුතු කරා ඊ කෘත්‍ය අධිකාර මණ්ඩලයේ. ඒගොල්ලන් බලය දෙනවා. එවැනි සාකච්ඡාවන් ආවතේ අනුව කටයුතු කරන්න. රංජිත් මහත්මයාගේ පක්ෂ සමාජිකත්වය අපි අත්හිටවලා තිබුණේ විනය හේතු මත. කෘත්‍ය අධිකාර මණ්ඩලය ඊයේ තීන්දු කර අපි එයාගේ පක්ෂ සමාජිකත්වය අත්හිටවපු එක ඉවත් කරලා ඔහුට සමාජිකත්වය ඉදිරියට පාත්තගෙන යන්න ඉඩ දෙන්නත්, ඒ වගේම ඔහුට විරුද්ධ තියෙන විනය පරීක්ෂණ අපි දිගට පාත්තගෙන යනවා. රංජිත් මහත්මයාව ගන්න අපි විනය පරීක්ෂණයේ තිබුණේ රංජිත් මහත්මයාට. මිනිස්සු වැරදි කරා කියලා හැම මිනිහටම එල්ලලා මරන්නේ නැහැ. කතාරම ඊළඟ දවසේ එන්න අද කතාරණ්ඩා මේ කරන්නේ. අපි මේ විශ්ව විතර කතා ඉවර කරමු. මහත්තයා ලව්වා සමගිය වෙනස් කරගන්න පුළුවන් වේවිද කියන්නේ. දැන් මම දැන් මේ කාරණයට අදාළව විතරක් අද උත්තර දෙන්නම්. අද මගෙන් එකෙන්ද කෘත්‍ය අධිකාරි මණ්ඩලයේ ප්‍රසයි වෙනව අහන්න එපා. මම හෙට ඕනනම් වෙනම ප්‍රෙස් එකක් තියලා කියන්නම්. අද මේ දැන් සතියකට වැඩි කාලයක් රටේ දැවෙන ප්‍රශ්නේ මේකනේ. ඔන්න දැවෙන ප්‍රශ්නේ මම උත්තර දුන්නා. එහෙනම් බොහොම ඉස්සුදී. MPP කේ කවුරුත් ඔය කොටසේ කරදර නැතුනේ නෑනේ. අපි එක්සත් ජාතික පක්ෂේ മന്ത്രി කණ්ඩායමනේ මේ මෙයා කරන්නේ. ඒ රජිත් මහත්තයා එක්සත් ජාතික පක්ෂේ දැන්. එතන එක්සත් ජාතික පක්ෂ සමාජිකයෙක්නේ. දැන් ඒ ප්‍රබලව විරුද්ධ වෙන කොටසක් නේ MPP. ඒකෙන් එක්කෙනෙකුත් මෙතන පත් කරගත්තා නම් හොඳ නැද්ද? ඒ UMP සමාජිකයෙක් නෙමෙයි. UMP മന്ത്രിවරයෙක් නෙමෙයි. අපි අපේ සමාජිකයෝ රංජිත් මද්දු මණ්ඩාර මහත්තයා අපේ සමාජිකයෙක් කියලා අධිකරණ ටික ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට එතුමගේ විනය පරීක්ෂණ අපි අත්හිටවන්න කටයුතු කරේ ඒ නිසා. ඒ දවස් ඒක මුල් අත්හැරියා. ඉතින් දැන්
තවදුරටත් එතුමා සමාජිකයෙක් කියන එක අධිකරණයට වාර්තා කරලා තියෙනවා. ඉතින් එතකොට අපේ සමාජිකයන් නම් අපි බලා ගන්නට ඕන. ඒක අපි කටයුතු කරලා තියෙනවා. දැන් ඔබතුමාගේ මේ ප්‍රකාශය නිසා පසුගිය කාලේ රට පොඩ්ඩක් කැළඹිලා තිබ්බේ. දැන් මේ රජිත් බන්දුම් බණ්ඩාර මහත්තයා සමාජිකත්වය දීලා සමගිය කලමන්න දහද? නෑ, දැන් කොහොමත් කාලගුණයෙන් කැළඹිලා තියෙන එකෙන්ද ප්‍රශ්නයක් වෙන්නේ.